ආයුබෝවන් ඊවන දවසේ උණුසුම පාත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්තේ දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සරස්තල වෙත ශ්‍රී ලාංකිකයන්ගේ පරිත්‍යාගශීලීත්වය ලෝකය මවිත කරන බව ජනපති පවසයි අගමැතිගේ උතුරු දකුණු සමානාත්මතාව उत्तर प्रदेश आर्थिक आपो नगल उत्तर दगन पलाते दीवर बरायंट स्मार्ट हार्बर जनाधिपति वरण सूदानम ప్రజాంద్రవాదీ జాతికి ప్రమణ గీర ఫుల్ సంతాన కడిది అవి క్రియాత్మక అనువా అంతిమట వెరుగునొత్త అవి సత్యాక్ కుడి దాలా హరి తీందో గాన్ నైజీరియా వే జనాధిపతి వరణయ సహ మహామతి వరణయ కల్యాయి ශ්‍රී ලාංකිකයන් තුල පවත්නා පරිත්‍යාගශීලීත්වය ලොව බොහෝ රටවල් පුදුමයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. හදට හදක් බාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. හදවත් සත්කම් සිදු කළ යුතු එහෙත් මුදල් නොමැති රෝගීන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ මූලිකත්වයෙන් මෙම අරමුදල පිහිටුවා තිබෙනවා. ශ්‍රී ලංකාව හෘද රෝග අවම රටක් බවට පත් කිරීම හදට හදක් අරමුදලේ අරමුණයි. හෘද රෝගීන්ට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට වෙබ් අඩවිය තුලින් හැකි වෙනවා. හදට හදක් ව්‍යාපෘතිය ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කිරීම පිළිබඳ ජනාධිපතිතුමා සතුට පළ කළා. මෙම ව්‍යාපෘතිය සඳහා කිහිප දෙනෙකුගේ පරිත්‍යාග නිල වශයෙන් බහර ගැනීමටද ජනාධිපතිතුමා ක්‍රියා කළා. මේ වැඩසටහන ශක්තිමත් කරන්න ගෙන ඇති නායකත්වයේදී ප්‍රාදේශීය වශයෙන් මෙය ව්‍යාප්ත කළොත් මේට පරිත්‍යාග කරන අයත් රටේ ඉන්නවා ප්‍රාදේශීය වශයෙන්. ඒ නිසා මේ ප්‍රාදේශීය තත්වයන්ද සැලකිල්ලට අරගෙන මේ වැදගත් ව්‍යාපෘතිය සඳහා රජයේ විදිහට සියලුම සහයෝගය අනුග්‍රහය ලබා දෙනවා. මම අද දවසේ කල්පනා කළා මෙතෙන්ට ආවට පස්සේ මමත් තව පොඩි කීයක් හරි උදව්වක් දෙන්න ඕනේ කියලා. ජනාධිපති අරමුදලින් ලක්ෂ 25කුත් ඒ වගේම පොළොන්නරුවේ මගේ තියෙනවා බෞද්ධ සංගමේ අරමුදල हम पोलोनारु बहुत संघ में नुत लक्ष्य विश्वाक के लिए लक्ष्य पाना है और बेअरंग दलटे परित्याग करी मटे बालापुरुत में नवा प्रकाश करेंगे උතුරු පළාත දකුණු පළාතේ පිළිකන්නක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. දිවයිනේ සෑම පළාතක්ම එකසේ සංවර්ධනය කිරීම තම අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. මුලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ගේ සිත්තන් මෙන්ම භෞතික සම්පත් යථාතත්ත්වයට පත් කිරීමට සියලු රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපි දැන් බලන්නේ මුළු උතුරු ප්‍රදේශයේම මේ වැඩ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. උතුරු ප්‍රදේශයේ ආර්ථික ආපව නගල ගන්න. උතුර දකුණු පළාතේ පිටිපස්ස වත් ඇහැට තියන්න බෑ. ආර්ථික ශක්තියක් දෙන්න ඕන. අන්න ඒක හදන්න අපි ආවේ. ඒක හදන්නේ ඉස්සර රටක ශක්තියක් දෙන්න තුන. අපි බාරගත්තේ විශාල ණය. විදේශ ණය ඩොලර් මිලියන 6500. ඒ කරන ගමන් මේ වැඩ අපි කරන්නේ. කෘෂි කර්මය නවීකරණයක් වෙන්න තියෙනවා. මන්නාරම මුලතිව් පැත්තේ දීවර කර්මාන්තේ නවීකරණයක් කරන්න. මන්නාරමේ සංචාරක කලාපයක් ලැබිලා තියෙනවා. මං හිතන්නේ වැදමාරච්චි පැත්තේ සංචාරක කලාපයක් ලැබෙනවා. දැන් මේ පැත්තේ සංචාර කලාපයක් තියෙනවාද කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම තිරුගුණාමලේ වෙනකන් යන්නේ. ඒ වගේම පරන්තන් ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කරන්නත් ප්‍රැමිතුමා ක්‍රියා කරනවා. මේ අපි කරන්න යන වැඩ කටයුතු වල ආරම්භය. යුද්ධෙන් නැති වුණා අලුතෙන් ඇති වෙනවා. හරියට ජපානයේ වගේ යුද්ධෙන් නැති වෙලා දැන් විගහට දිනුනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩ කටයුතු කරමු. ඒකට කොළඹ වගේ ප්‍රදේශවල කුරුණෑගල වෙන වැඩසටහනක් තියෙනවා. මේ සියල්ලම එකතු වුණා තමයි ප්‍රතිඵලය එන්නේ. ඊළඟ අවුරුදු 5ේදී නියගෙන් වගහානි සිදුවන්ට වන්දි ප්‍රදානයේද මෙහිදී සිදු කෙරුණා. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙරට සියලු දෙහිවර වරායන් සඳහා ස්මාර්ට් හබර් සංකල්පය හඳුන්වා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා පවසනවා. කලමැටිය දීවර වරායේ ඉදිකිරීම නිරීක්ෂණයට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කලමැටිය දීවර වරා ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1100ක්. දීවර පවුල් දහසකට පමණ සෙත සැලසෙන මෙම වරාය දීවර අම්පන්න තබා ගැනීමේ කාමර 26ක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. මෙම දීවර වරාය සඳහා කොරියා රජයේ සහාය ලබා දෙන අතර සූර්ය බල විදුලි ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. කොරියන් රටෙන් තාක්ෂණය දැනුම ඒ සියල්ලක්ම ලබා දීලා කලමැටියේ දීවර වරාය ස්මාර්ට් වරායක් හැටියට අපි කටයුතු කරන්න පටන් ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. වෙන වරායවල නොතිබෙන සෑම දෙයක්ම නව තාක්ෂණය අනුව ස්මාර්ට් හබර් සංකල්පය අද තංගල්ලේ ගුරුපුරේ කලමැටි වරායෙන් අපි ආරම්භ කරනවා කියන එක සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. ලංකාවේ තියෙන සෑම වරාය 22ටම මේ වැඩසටහන මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන මේ වන විට රට පුරා ක්‍රියාත්මකයි. එයටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක තවත් සංවර්ධන ව්‍යාපෘති 10ක වැඩකටයුතු මේ වන විට අවසන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැන්වීමටයි පියවර ගෙනැත්තේ. මාර්ග, පානීය ජල, සනීපාරක්ෂක සෞඛ්‍ය මෙන්ම ආගමික සිද්ධස්ථාන නගා සිටුවීම ඇතුළු ව්‍යාපෘති රැසක් මීට ඇතුළත්. මේ යටතේ සංවර්ධනය කෙරුණු මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු වුණා. ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 11ක්. විහාර සංවර්ධනයේ සහ මාර්ග සංවර්ධනයේ ඇතුළු ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්. අගමැතිතුමාගේ ගම්පෙරළිය වැඩසටහන හුඟක් සීත දිනුවක් වුණා මේ අපේ ගමේ. ඒක මේ වගේ වැඩතාව වෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගම්පෙරළිය වැනි මේ සංකල්ප ඉදිරිපත් කරගෙන මේ කරුණ ලබන සේවාවන් තවත් පුළුල් කළ යුතු බවේ අදහස මාතුල පවතිනවා. උදා ගම්මානවල ඉදිකර ඇති නිවාසවල ප්‍රමාණය හා පහසුකම් පිළිබඳ කිසිවෙකුත් ගැටලු ඇති කර ගැනීමට අවශ්‍ය නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොණරාගල සෙවණගල මිනිපහන්කම උදා ගම්මානයේ ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනතා අයිතියට පත් කළ 165 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 28කින් සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 249ක් වැය කළා. මීට සමගාමීව රුපියල් ලක්ෂ 283ක් වටිනා සංවර්ධිත බීම් කොටස් 28ක් නොමිලේ ලබා දීමද සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 30ක් වටිනා සොඳුරු පියස නිවාස ණය, රුපියල් ලක්ෂ 31ක් වටිනා විරුසුමිතුරු නිවාස ආධාර ඇතුළු පරිත්‍යාග රැසක්ද සිදු කෙරුණා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව විරුද්ධවාදීන් දැන් පොට වරද්දගෙන ඉතින් මේ සජිත් ප්‍රේමදාස ගෙවල් හදන නිසා ගැහුව ලේබලේ පෙට්ටි ගෙවල් කිය. හැබැයි මොලේ කලඳක්වත් නැති අපේම විරුද්ධවාදීන් දන්නේ නැහැ මේ ගෙවල් හදන්නේ ප්‍රතිලාභීන්ම. එකම නිවසක්වත් බාල නිවසක් නෙවෙයි. මෙයා හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝගේ කාලේ වගේ ඔය එක එක දේවල් කරන්නට කොන්ත්‍රාත් දීලා හදන ගෙවල් වගේ කිය. මම අභියෝග කරනවා මේ ගෙවල් පිළිබඳව බොරුවට මයික්‍රොෆෝන ඉදිරිපිට ගිහිල්ලා විවේචනය කරන ඒ කණ්ඩායම් වලට කොන්දක් තියනවනම් මම ගම්මානයක් විවෘත කරනකොට ඇවිල්ලා මගේ මූණටම අභියෝග කරන්න සජිත් මේ හදලා තියෙන පෙට්ටි ගෙවල් කියලා. එතකොට අර කබ වලින් පිරිච්ච එයාගේ ඇස් ටික පිදිසිනු කරවලා නිවෙස් ඇතුළටම ගිහිල්ලා මට පෙන්වන්න පුළුවන් මේව පෙට්ටි ගෙවල්ද නැද්ද කියන එක එයාත් උන්ට බලා ගන්න පුළුවන්. මන්නාරම සමූහ මිනි වලින් හමු වූ 80 කොටස් වලට අදාළ කාබන් වාර්තාව ලබන 20 වනදා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මන්නාරම සතුස ආසන්නයේ පිහිටි සමූහ මිනි වලේ කැණීම් ආරම්භ වුණේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. මේ අනුව සිදු කළ කැණීම් වලින් මිනිස් 329ක 80 කොටස් හමු වී තිබෙනවා. ඒ අතර ළමුන් 28 දෙනෙකුගේ 80 කොටස් තැති බවයි කැණීම් සිදු කර නිලධාරීන් පවසන්නේ. එම අස්ති කොටස් වල සාම්පල කාබන් රසායනාගාර පරීක්ෂණ සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට යවනු ලැබුවා. ඒ පසුගිය 23 වනදායි. එම අස්ති කොටස් සාම්පල 6න් 5ක වාර්තා මේ වන විට ලැබී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමෙන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. එම වාර්තා ලබන 20 වනදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය බෙහෙවින් අගය කරන බව මහා සංඝරත්නය සහ විද්වතුන් පවසනවා. මත් උදුර පිට දැකීමට කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුයකම සහ වගකීම බවයි එම පිරිස අවධාරණය කරන්නේ. බුද්ධහමට පටහැනිව ක්‍රියාකරන හැදෙන පරපුර විනාශ කරන මේ අවාසනාවන්ත මද්‍රව්‍ය උවදුර මාතෘභූමියෙන් සම්පූර්ණයෙන්ම නැති කරලා දමන්නට ජනාධිපතිතුමන් ගන්න ඒ දැඩි උත්සාහයට ජාති කුල ආගම් ભેදකින් තොරව සහයෝගය දිය යුතු. ඇත්තටම ජනාධිපතිතුමා විසින් මේවන් ලබන පාසල් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පසුගිය සති
දෙක තුන ඉතාමත් සාර්ථක ලෙස නිමාවට පත් වුණා මේකේ ඇත්තටම වැඩිපුර බලපෑමක් සිද්ධ වෙන්නේ දරුවන්ට ඒ නිසා දරුවෝ කොහොමද මත්ද්‍රව්‍ය වලින් වළක්වා ගන්නේ කියන කාරණේ අපිට ඉතාමත් වැදගත් එක්සත් ජාතික පෙරමුණ පුළුල් සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. වවුනියාව නගර සභා ශාලාවේ පැවති පක්ෂ සමුළුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මගේ කැමැත්ත ජනාධිපතිවරණය. මම ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනවා. ඉතින් ජනාධිපතිවරණය දැන් එට උනත් කරන්න පුළුවන්. අධිකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් වුණා නම් එතුමා পদවිය ඉන්න ජනාධිපතිතුමාට පුළුවන් එට උනා ඕනම් කඳවන්න එක. ඒ කරා නම් රටේ අනිත් ප්‍රශ්න ඔක්කොම අවසන් වෙයි මිතරම. එක්සත් ජාතික පෙරමුණ දැන් පුළුල් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ කියන පුළුල් සන්ධානයකට අපි ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා අපි හරි දිනන අපේක්ෂකවරෙක් අපි ඉදිරිපත් කරනවා. අපේක්ෂක කවුද කියලා තීරණය කළා ඉවරයි. ලෑස්ති වෙලා ඉවරයි. බලා ඉන්නවා චන්දේනකන් එච්චරයි. අවශ්‍ය වූහොත් සතයක් උඩදමා තම කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. ජනාධිපතිතුමා තිරිපු ජනාධිපතිතුමා අපේ පක්ෂ නායකයොත් එකතු වෙච්ච මේ මෙහෙයුම් සභාව අවසාන තීරණයක් ගන්නවා. ඒකට අපිට මඟ පෙන්වන්නේ ප්‍රධාන වශයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ අනුව අපි අවසාන නිගමනයකට එන්නයි බලාපොරොත්තුව. අන්තිමට බැරි වුණොත් අපි සතයක් උඩ දාලා හරි තීන්දුව ගන්න. මේදස සතේ තියලා දොයා ගන්න. නැත්තම් රුපියලක් උඩ දාන්න බැරි. නමුත් බැසිල් මහත්තයා නම් කියන්නේ පොහොට්ටු එක්කෙනෙක් තමයි. ඒක තමයි ඒකේ වළංගුතාවයක් නෑ. ඒ මෙහෙයුම් ස්වභාවයෙන් තමයි තීන්දුව ගන්න. එක එක්කෙනාගේ හිතේ තියෙන උවමනාවට එන්න බෑ. සිනමාව දිග්විජය කළ සොඳුරු මිනිසා විජය කුමාරතුංගයන් ඝාතනය කර වසර 31ක් සපිරෙනවා. මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නැහැ. කවුරු මොන විදිහේ චෝදනා කෙරුවත් හෘද සාක්ෂිය දන්නවා මම නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කනගාටුවක් නැතුව පෝරකේ නැගිට පුළුවන්. 1945 වසරේ ඔක්තෝබර් 9 වනදා මෙලව එළියට විජය කුමාරතුංගයන් 1967 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයත් සමග රංගන ජීවිතය ආරම්භ කළා. එතෙන් පටන් හෙළ සිනමාවේ නිම්වලලු පුළුල් කළ විජය සම්මාන රැසක හිමිකරුවෙකු බවට පත් වුණා. රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ලෙසත් 80 දශකයේ රසිකයින් අතර විජය ජනප්‍රියත්වයට පත් වුණා. දඟකේ දඬුවම් සියුමැලි වැඩිනම් පලුකෝ සුවනේ එල්ලපන් දශක තුනක් මෙරට පැවති එල්ටීටී ත්‍රස්තවාදය අවසන් කිරීමට විජය කැපුණේ තම ජීවිතයේද පරතුවට තබමින් එල්ටීටී සමග සාකච්ඡා කිරීමට ඔහු යාපනයට ගිය ගමන එහිදී විශේෂ වනවා. දකුණේ පමණක් නොව උතුරේ තරුණ තරුණියන්ද විජය දෑතින් වැළඳගත්තා. සාහසිකයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වන තෙක්ම විජය ජනතාවට බෙහෙවින් ආදරය කළා. ඒ නිසාම ඔහු අදටත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුල ජීවත් වෙනවා. මානව හිතවාදී විජය කුමාරතුංගයන්ගේ 31 වන ගුණසමරුම වෙනුවෙන් පින්කම් මාලාවක් සේදුව ප්‍රදේශයේදී පැවැත්තුණා. සේදුව 18 කණුව ප්‍රදේශයේ පිහිටි විජය කුමාරතුංග පිළිරුව අභියස පැවති ආගමික වතාවත්වලට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දෙක්ුණා. එමෙන්ම සීදුව විජය කුමාරතුංග රෝහලේ දැඩි සත්කාර ඒකකයේ අලුත් වැඩියා කිරීම සඳහා හිටපු ජනාධිපතිනිය සිය පෞද්ගලික ධනෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් එම රෝහලට ලබා දුන්නා. මෙම රෝහලේදී ලේ දන් දීමේ පින්කමක්ද පැවැත්තුණා. පානදුර නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉතා අබලන් තත්වයට පත්ව තිබෙනවා. ඒ පිළිබඳ අදාළ අංශවල අවධානය කඩිනමින් යොමු විය යුතුයි. පිරිසක් මේ පාන්දර බස් නැවතුම්පොළේ සේවය ලබා ගන්නවා. ගොඩාක් බලාපොරොත්තු මේ මෙතනින් බස් පිටත් වෙනවා.
ප්‍රධාන බස් නැවතුම්වල අද පවතින තත්ත්වය නම් ඉතාමත් සංගාඩුදායක. මේක කොයි වෙලාවෙ අනතුරකටපත් වේද කියන්න බෑ. මොකද මේ මෑතකත් වාහලක සීට් එකයි මෙවයිකුත් කඩාගෙන වැටුණා. යම් අනතුරක් වුණහම පස්සේ කිසි කෙනෙකුට කතා කරලා වැඩක් නෑ. වතුර නෑ. ඒක සල්ලි අරගෙනද මේක මේ සල්ලි ගන්නවද මේක? කවුරු ගන්නෑ. ඔලට නෑ නිසිදස ඔක්කොම දැන් කඩා වෙලා තියෙනවා. පාසල් යන නමුන් බොහොම ප්‍රමාණයක් ගැවසෙන ස්ථානයක් මේක දැඩි අපලන් තත්ත්වයේ මේ බස් නැවතුම් වල තියෙන්නේ මගේ අවුරුදු 10ක් ඉස්සේ නා ගොඩක් කලින් ඉඳලා මේක කැඩලා තමයි මම නම් දෙකලා නැහැ මේක කවුරු සාධනය කරා දැන් අපිට එන්නේ මේකෙන් කවදා හරි අපිට ඔළුවට වැදලා අපිට මැරෙන්න තමයි එන්නේ මේකට පියවර ගන්න එක තමයි ඕලංගේ වැඩේ මේක කඩාගෙන වැටුණොත් ඉස්කෝල ළමයින්ගේ ඇඟට මොකද කරන්නේ किसी में मेकिन अभी बेली मूद बलदारी मेक बल बल अदर जर्मनी मिरटट मत गेन्गलू पोलिस अतरंगूट गिनती बेनमा පසුගිය වසරේ ඔක්තෝබර් 23 වෙනිදා දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට ජර්මනියෙන් ලැබුණු පාර්සලයක් පිළිබඳ තැපැල් සේවකයන් සැක පල කළා. එය පරීක්ෂා කිරීමේදී ඒ තුල මත්පැති 523ක් ඇති බව තහවුරු වුණා. එහි වටිනාකම රුපියල් 20 ලක්ෂ 92000ක් වෙනවා. මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු 23 හැවිරිදි දිවියේහි පසුවන්නේක් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යංශය වෙත බාර දී තිබෙනවා. පරිසර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් හරිත වැලි තොටුපළ සංකල්පය හඳුන්වා දුන්නා. එය මේ වන විට දෙවෙනි පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි. අනවසර වැලිකුඩ දෙමීම් මෙරට පාරිසරික ගැටලු අතර ප්‍රධාන තැනක් ගන්නා තවත් එක් සාධකයක්. අවිධිමත් වැලි කැණීම් හේතුවෙන් පරිසරයට බලපෑම් රැසක් කෙල්ලවනවා. මෙම ගැටලුවලට විසඳුම් ලෙස හරිත වැලි තොටුපළ සංකල්පය හඳුන්වා දීමට රජය කටයුතු කළා. මම අවිධිමත්ව තමා මේ වැඩපිළිවෙල කරගෙන ගියේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව හරිත වැලි තොටුපළ නිර්මාණය හඳුන්වා දීමෙන් මා විධිවත්ව මේ වැඩපළ කරගෙන යනවා දැන්. ලංකාවේ ඉන්න සියලුම වැලි බලවත්ලාභීන්ට ආරාධනා කරනවා මේ විදියට වැලි කොට දැමීම කරන්න කියලා. පරිසරයට හානියකුත් නැහැ. ඉතාමත් ලස්සන සංකල්පයක් මේක. මෙම හරිත වැලි තොටුපළ ජනතාවට වඩාත් සමීප කිරීමේ අරමුණින් හරිත වැලි තොටුපළ නිර්මාණ තරගයක්ද ක්‍රියාවට නැන්නුණා. කැණීම් කටයුතු කරන්න ඕන ජාතික පරිසරික පනත උල්ලංඝනය වෙන්නේ නැති විදිහටත් භූවිද්‍යා පතල් කැණීමේ කාර්යංශය පනත උල්ලංඝනය නොවන ආකාරයටත් මේ දෙක නීතියෙන් විතරක් කරන්න බැරි හින්දා දැනුවත් කිරීමිතාව වැදගත් වෙන හින්දා මේ තරංගාවලිය අපි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට තරංගයකට වඩා දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් විදිහට මේ දැනුම අනිත් තොටුපළවල් වලටත් ව්‍යාප්ත වීම තුලින් මේ අනාගතයේ ගංගා ඉවුරු වලට තියෙන තර්ජනය අඩුයි කියලා අපි විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා. පුණු වැඩමුණු පවත්ලා මේ තත්ත්වයට ඒගොල්ලන්ගේ මේ වෙනස් වීම අපි වාජනය කරා. වෘත්තියත් ආරක්ෂා කරගෙන පරිසරය රැකගන්න රටේ සම්පත් තිරසාර ලෙස භාවිත කරන්න අපේ දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙරට වැලිකෙනේ මාශ්‍රිත කර්මාන්තයේ නියලෙන්නන්ගේ ආර්ථිකය ඉහළ නැන්වීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා. ඉතාම සතුටුයි. අපි දන්නවා නීති රීති කොයිතරම් තිබුණත් ප්‍රතිපත්ති කොච්චර සම්පාදනය කරත් අවසාන වශයෙන් ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ මහජනතාව. අපි හිතනවා භූවිද්‍යා කැණීම් හා පතල් කාර්යංශය ඉතා හොඳ වැඩක් මේ රටේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කරලා තියෙනවා කියලා. රක්වාන රඹුක රජවත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැනීම සිදු කළ ස්ථානයක් පැටලූ පොලිසිය සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය උපකරණ රැසක් සිය බහරයට ගත්තා. රජවත්ත ශ්‍රී බෝධිමූලාරාම විහාරස්ථාන භූමියේ මෙම අනවසර මැණික් ගැරීම සිදු කරත්තේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ මේ පිළිබඳ කිසිවක් නොදන්නා බවට ප්‍රකාශ කළ බවයි පොලිසිය පවසන්නේ. ඉතා සූක්ෂම අයුරින් විදුලියද ලබා ගනිමින් මෙම ජාවාරම සිදු කර තිබෙනවා. කලක් පුරා මැණික් පතල් ජාවාරම සිදු කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිවුණා. කාර්මික හා වෘත්තීය ක්ෂේත්‍රයට ගෝලීය ශ්‍රම වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරියේ සභාපති වෛද්‍ය සාරංග අලහපිරු මහතා පවසනවා. ඉදිරි සුදු ශ්‍රමිකයන් බිහි කිරීම රජයේ අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
ඔරුගඩවත්ත මෝටර රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ අධ්‍යන කටයුතු සඳහා නවක සිසුන් බඳවා ගැනීම එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරියේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පිරිම මහතාගේ ප්‍රධානත්වයෙන් මෝටර රථ දක්ෂින ක්ෂේත්‍රයට පුහුණු කාර්මික ශිල්පීන් බිහි කිරීම මෙම අභ්‍යාස ආයතනයේ ආරම්භණයි. මෙම වසරේ අධ්‍යන කටයුතු වෙනුවෙන් බඳවාගෙන සිසුන් සංඛ්‍යාව 450ක්. මීට පෙර වසරේදී බඳවාගෙනුනේ සිසුන් 300ක් පමණයි. බඳවාගත් පිරිසෙන් 150 දෙනෙකුට රාත්‍රී කාලයේ පුහුණු කටයුතු ආරම්භ කිරීමටද පහසුකම් සලසා දී තිබෙනවා. එවැනි වැඩපිළිවෙලක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි. වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම ඔරුගඩවත්ත මෝටර රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ විදුහල්පතිනි දීප්ති කුමාර යන මහත්මීන් ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සැබෑ වෙළඳපොළේ වුණාවට නෙවෙයි අපි අපේ උසස් අධ්‍යාපන ආයතන තුළ විද්‍යාර්ථීන් බිහිවෙමින් පවතින්නේ. එහෙනම් රැකියාව තියෙන්නේ කොහේද? මෙන්න මේ වෘත්තීය සහ තාක්ෂණික නිපුණතාවය ලබන්න මෙන්න මේ වගේ ආයතන වලින් පිටවෙන දරුවන්ට තමයි මේ රැකියාව වෙළඳපොළ විවෘත වුණේ. මේ රට සහ වෙන රටක වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට තාම ඉහළ වැටුපකට ගෞරවනීය වෘත්තියකට ප්‍රවේශ වන්න හැකියාව තිබෙනවා. ඉතාම සාර්ථකව මේ පාඨමාලාව නිම කරන දරුවන්ට සරයටින් යනින තුරා ආදරයෙන් එකට බැඳී ආදරවන්තින්ගේ දිනේ එකටම මෙලොව බැහැර ගිය යුවළගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. මුතමාහමුන මේ හිරහඳ යට කොතැනක සිටියත් මාමල දවසට මගේ ළඟ තනියට ආදරයෙන් බැඳුණු බොහෝ දෙනා ආදරවන්තින්ගේ දිනේ ආදරයෙන් ගත කරත්තේ ආදරයෙන් යුග දිවිය ගත කළ වයෝවෘද්ධ යුවලක සිය ජීවිතේ හැර ගියේ ආදරයට මුවා වී වංචා කරන අයට ආදර්ශයක් සපයමින්. ඌරවස් මන්හන්දිය හල්ගහවෙල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පීටී සයිමන් මහතා 92 වියේ පසු වුණා. 77 හැවිරිදි ටී.එච්. ගුණවතී මහත්මිය ඔහුගේ බිරිඳයි. ආදරවන්තයින්ට සැබෑම ආදර්ශයක් වූ මේ යුවළ පෙරේදා එනම් ආදරවන්තින්ගේ දිනේදී මිය ගියා. ඒ ස්වභාවික මරණය මේ යුවළ සැමදා ප්‍රාර්ථනා කරත්තේ ජීවිතයෙන් සමුගන්නාදා ඒකමනත් එකටම යාමට වරම් ලැබේවා යන්නයි. දෛවයේද ඊට ඉඩ සැලසුවා. නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රියුනියන් දිවෙන වෙත පිටත්වීමට උත්සාහ කළ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. තවත් පුවත් කීපයක් සමගින් කෙටි සටහන විශේෂාංගය දැන්. නීති විරෝධී ලෙස රියුනියන් දිවෙනට යාම සඳහා උත්සාහ දැරූ මෙම පුද්ගලයන් 14 දෙනා නාවික හමුදා අත්අඩංගුවට ගැනුණේ පොලිස් විශේෂ කාර්ය බලකායද සහ ඇතිවයි. ඔවුන් හලාවත, මීගමුව, කුලියාපිටිය, බංගදෙනිය, තිස්සමහරාම සහ දෙල්කොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. අනුරාධපුර පොදු සුසාන භූමියේ පවත්වාගෙන යන නගර සභා කසල අංගණයෙන් පතුරුම් වැලක් හා එල්.ටී.ටී. ලාංඡනය සහිත හිස්වැසුමක් හමු වී තිබෙනවා. එම්.පී.එම්.ජී. ගිනියාව සඳහා යොදා ගන්නා පතුරුම් 48ක් එහි තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ ජලය සිදී ගිය වැවක තිබී T56 ගිනියාවියක් හමු වී තිබෙනවා. තංගල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සොයාගත් මෙම ගිනියාවිය භාවිතයට ගත හැකි තත්ත්වයේ පවතින බවයි පොලිසිය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාර්කා විජේවංශ. කලකුණේ පිළිබඳව අවධානය යොමු කළ විට දෙවන පුරා සවස් කාලයේදී වැසි හෝ ගෙගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වලටත් කුණකල දිස්ත්‍රික්කයේ අතම ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසි බලාපොරොත්තු විය හැකියි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළු නැති විය හැකි අතර අකුණු වගෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්යබහුල දෙපාර්තමේන්තුව ජනතාවකෙන් ඉල්ලා සිටිනවා.
දෙවන වතාව මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කළ විට හම්බන්තොට සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන් සුළං හවන්නේ සන දෙසින් සුළඟේ වේගය 5 කිලෝමීටර් 15-34 කයක් ගන්නවා දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත www.ipnnews.lk